කියලා දෙන්න හදන්නේ කුරුලෑ සඳහා ට්‍රීට්මන්ට් එකක් ගෙදරදී කොහොමද කරගන්නේ කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ. ඒ වගේම කුරුලෑ නිසා ඇතිවෙන කළු ලප කැලල්. ගොඩක් වෙලාවට කුරුලෑ ඇතිවීමට හේතුව තමයි අපේ මූණ අපිරිසිදු වුණාම තමයි ගොඩක් වෙලාවට කුරුලෑ ඇති වෙන්නේ. ඒ වගේම අපේ ශරීරයේ තියෙන හෝමෝන අන්බැලන්ස් වුණාමත් කුරුලෑ ඇති වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ මූණ නිතරම පිරිසිදුව තියාගන්න අඩුම තරමේ දවසට දෙපාරක්වත් අපි මූණ පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් අය හිතනවා හැමදාම ස්ක්‍රබ් කරාම මූණ පිරිසිදු වෙනවා කියලා. ඇත්තටම හැමදාම ස්ක්‍රබ් කරන්න හොඳ නැහැ. සතියකට එකපාරක් විතර මූණ ස්ක්‍රබ් කරාම ඇති, ක්ලෙන්ස් එකකින් මූණ පිරිසිදු කරාම ඇති හැමදාම, නැත්නම් ෆේස් වොෂ් එකකින්. ඒ වගේම තමයි අපි නිදින කොට්ටේ තියෙනවනේ කොට්ටේ උරේ අපි සතියට එකපාරක්වත් හොදන්න ඕනේ. ඒ වගේම තමයි මූණ පිහින්න වෙනම ටවල් එකක් අපි තියාගන්නත් ඕනේ. ඉතින් ඒ වගේම තෙල් සහිත කෑම පාලනය කරගන්නත් වග බලාගන්න ඕනේ. මේ දේවල් කරමින් අපි මේ කරන ට්‍රීට්මන්ට් එක අපේ මූණට කරාම කුරුලෑ රහිත මූණක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරගන්නේ කියලා. අර්තාපල් අලගෙඩියක් ග්‍රේට් කරගත්ත, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්, සීනි හැඳි දෙකක්, කස්තුරි කහ තේ හැන්දක්. කස්තුරි කහ නැත්තම් නිකං කහ වුණත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කඩලපිටි තේ හැඳි එකක්. මේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් බලමු අපි හදාගන්න විදිහ. ඉස්සලම අපි අලගෙඩියේ යුෂ ටික පෙරා ගන්න ඕනි මේ විදිහට. අපි අලයුෂ ටික පෙරාගෙන ඉවරයි. දැන් අපි ක්ලෙන්ස් එක හදාගමු. ක්ලෙන්ස් එක සඳහා අපි යොදාගන්නේ ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි දෙකකට අලයුෂ තේ හැඳක් එකතු කරලා තමයි ක්ලෙන්ස් එක හදාගන්නේ. දැන් අලයුෂ ටිකයි ෆ්‍රෙෂ් මිල් ටිකයි හොඳට කලවම් කරගන්න. අපි ක්ලෙන්ස් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපි ස්ක්‍රබ් එක හදාගමු. ඒ සඳහා අපිට සීනි හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. සීනි හැඳි දෙකට අලයුෂ තේ හැඳි දෙකක් දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් අපි ස්ක්‍රබ් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපි පැක් එක හදාගමු. කස්තුරි කහ තේ හැඳක් අවශ්‍ය වෙනවා. කඩලපිටි තේ හැන්දක්, අර්තාපල් යුෂ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න. දැන් අපි දැන් පැක් එක හදාගෙන ඉවරයි. දැන් අපි මූණ ක්ලෙන්සර් කරගමු. මේ ආකාරයට ඔයගොල්ලන්ගේ මූණ ක්ලෙන්සර් කරගන්න. ක්ලෙන්සර් එක සඳහා අපි යොදාගත්තේ අලයුෂ හා කිරි.
අර්තාපල් උෂවලට පුළුවන් අපේ හමේ තෙල් ගතිය අඩු කරන්න, ඒ වගේම අපේ සමේ සිදුරු වසලා දාන්නත් පුළුවන් අර්තාපල් උෂවලට. ඒ වගේම අඳුරු පැල්ලම් හා ලප කැලල් ඉවත් කර දාන්නත් පුළුවන් අර්තාපල් අල උෂවලට. මේ ආකාරයට හොඳින් මූණ ක්ලෙන්ස කරගන්න. ඊළඟට අපි හොඳට මූණ ස්ක්‍රබ් කරගමු. විනාඩි 10ක් විතර මේ විදිහට මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න. ඊළඟට අපි පැක් එක මෝනේ ආලේප කරගමු. පැක් එක සඳහා අපි යොදාගත්තේ කස්තුරි කහ, අලයුෂ, කඩල පිටි. කස්තුරි කහවල ප්‍රතිබැක්ටීරියා ගුණ ඇති අතර පැහැපත් සමක් ලබා ගැනීමට උපකාරි වෙනවා. කුරුල ඇති සම සඳහා කහ ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. කහවලින් අඳුරු ලප කැලල් මකා දාන්නත් පුළුවන්. කඩල පිටි, කඩල පිටි ඉන්දියාවේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ කුරුලෑවලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කරනවා. ඔබේ මුහුණේ කුරුලෑ පුපුරා එමගින් නැතිවන ආසාදනවලටද කඩල පිටි ඉතාමත් හොඳ ඖෂධයක් වෙනවා. ඒ වගේම මෙම පැක් එක මූණේ ආලේප කරලා විනාඩි 20ක් පමණ තියලා සෝදලා අරින්න. ඒ වගේම මේ ෆේෂියල් එක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම කරන්නත් පුළුවන්.
අපි ෆේෂල් එක කරගෙන ඉවරයි. මේ ෆේෂල් එක මගින් කුරුලෑ සහ කුරුලෑ මගින් ඇත් වෙන ලප කැලල්, ඒ වගේම අඳුරු ලප කැලල් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ ෆේෂල් එකක් කරලා බලන්න කොහොමද කියලා. ඒ වගේම මගේ channel එක subscribe කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ video ඉක්මනින්ම ඔයගොල්ලොන්ට දැනගන්න ඕන නම් notification bell එක click කරන්න. ඒ වගේම ඔයගොල්ලොන්ට මාව follow කරන්න ඕන නම් description එක පල්ලෙහා social media වල link තියෙනවා. ඒවා හරහා ඔයගොල්ලොන්ට මාව follow කරන්නත් පුළුවන්. තවත් අලුත් video එකක් අරගෙන තවත් දවසක ඔයගොල්ලෝ හමුවට එනකන් ඔයගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක්.